මිනිමරුන් නඩුවක මහාධිකරණයකින් නඩු අහන ක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි ජූරි ඉන්නේ. එකක් ජූරි සභාව ඇතුව. අනිත් එක ජූරි සභාව නොමැතිව කියලා පසු සංශෝධනයක් ආවා. දැන් මම පෙනින්දලා තියෙනවා ජූරි සභාවන් එක්ක තියෙන නඩුවල. නිදහස් කරන් තිනවා අපි. ඒ නඩුවේ කරුණුත් එක්ක සාක්ෂිත් එක්ක නිදහස් වෙනවා. තාක්ෂණික කරුණුල නිදහස් වෙනවා. පාර්ලිමේන්තු මොබ නඩුවත් අපි නිදහස් වුණා. සිළුම් විත්තිකරුවන්. හැබැයි සමහරක් කියවේ විත්තිකරුවෝ වැරදි කර වුණා. දැන් විද්‍යාඝාතන නඩුව, සෙව්වන්දි ඝාතන නඩුව වැනි දේවල්. මැදිව පිරිස නඩුවත් එහෙමයි. මුල්ම අවස්ථාවේ දුන්නේ. හැබැයි දැන් ඒ ඒවා සාමාන්‍ය තත්වයක් යටතේ තිබිච්ච අපරාධ නඩු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ ත්‍රිපුද්ගල විශ්ව මණ්ඩල පිහිටුවෙන් පස්සේ ඒ පිහිටෙව්වෙම මම මේක පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙන මේ විවාදයේදී පිහිටෙව්වෙම Tamanට ඕන කරන නිශ්චිත පුද්දලින් ඉලක්ක කරගෙන සාක්ෂි තිබෙන ඒවා නිර්මාණය කරගනිමින් එයාට එයාව සිරගත කරන්න හෝ රිමාන්ඩ් බන්ධනාගාරේ තියන්න. ඉතින් ඒක නිසා තමයි ওই දේශපාලන පළගැනීම් ස්වරූපයේ තිබෙන ඒවට කොමිසමක් තියලා තින්නේ. ඒකේ වර්තාවත් එක්ක දැන් මෙතුමා කිව්වා වගේ ඒවා පරිශීලනය කළ ඉදිරි කාලය තුල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේ මේ දැන් පසුගිය ඉතිහාසය තුල තියෙනවා යම් යම් වැරදි කරුවන්ගේ වැරදි ජීවිතාන්ත දක්වා සිර දඬුවම් දෙන ඒවා යහපත් කල් ක්‍රියාව සහ එවැනි කරුණුත් එක්ක ඒවා අඩු වෙන අවස්ථා තිනු. ඊළඟට අපරාධ නඩුදාන සංග්‍රහය තිනු සමාවත් දෙනු නම් කොහොමද සමාව දෙන ක්‍රමය කියලා ඒවා සියල්ල දින ඒ ප්‍රති ඒවා අනුගමනය කරන්න වෙනවා. ඉතින් ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Breaking.lk.